දවසකින් මේ වීර්ය ආකාර විශාල ප්‍රමාණයක් දැස්ති කරලා තිනවා එදා දෙන්න. ඊටාම මහඟු මොද මේ සේවයක් ඉගෙන මම පුලිස් අධිකාරතුමා සහ මෙමියුම් පුත්තාශ සියලු නිලධාරීන්ට සුදුන්ත වෙනවා අගය කරනවා. ඒවා ගැද යතුරු පැන්දියට වල ඒවා ඒ නිවෙස් වලට මුහුණ දෙනවා. මම ඊටාම සුදුසු සේවය විතරක් සංකේතාත්මක රෝද දීලා උතුරු ඔක්කොම නිවෙස් වලට ගිහිල්ලා දානවා. මම දැන්නේ තව ඊටාම ආසන දෙකේ බෙරි තමන අසරාද අන්න සහනදායකත්වයක් ඇති වී තමයි ගොඩබඩට ගියාම වාතාවරණ සුදාවි නිසා දීර්ඝ දිනකටම විශේෂ ඉතිරියා වගේම තව සුළු දිනකටම විශේෂ ඉන්න අපේ ඉලාමගේ චොටි පිළිවෙල රජයේ විසින් ඉදිරිපත් කරපු ඒ රෝග නිවාරණ පිටකර සලස සාර්ථක නිසා අද වෙන විට සෑහෙන දුක ලෝකේ අනිත්කවල සංසන්දනය කරනවා නම් ලොකු ජයග්‍රහණයක් ලංකාවට ලැබිලා තියෙනවා. මේක අපි ඉතාම කල්පනාකාරීව පරිගණන ඕනේ. මොර දවස් කීයක් මෙහි ඉන්නවා? වැඩ කරන්නේ නැතුව මාසයක් ගියා. දැන් මොර කිලෝ ගියද? හා. විස්මාරා වනේ. අපේ දාමසනේ. මීගොම පොලිස් කොට්ටාෂයේ තුල කොරෝනා වසංගතයත් එක්ක අදිට පැනවපු ඇන්දිරිසිය මගේ විශාල සංඛ්‍යාවකට නැවත තම ගම්බිම් වලට යෑමට නොහැකි වුණා. රජය මැදිහත් වෙලා කටුනාගේ නිදහස් වෙළඳ කලාපයේ 6174ක් යැව්වා. ඒ වුණත් මෑන් පවර් වගේ ආයතන වලින් ගන්නගත්ත 5100 ගානක ප්‍රමාණයක් නැවතිලා හිටියා. මේ සම්බන්ධව පොලිස් පුත්තුමා දැනුවත් කරාට පස්සේ පොලිස් පුත්තුමා සහ ඒ වගේම අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් ප්‍රති දේශබන්දු තෙන්නකෝන් මැතිතුමා පැහැදිලිවම උපදෙස් ලබා දුන්නා. මේ පොලිසිය මැදිහත් වෙලා මේ අයට යම් කිසි උපකාරයක් කරන්න කියලා. ඒ පියවරක් විදිහට අපි සියලුම පොලිස් නිලධාරීන්ගේ දායකත්වයෙන් හිතවතුන්ගේ ආධාර ඇතිව අපි මේ අයට වියලි ආහාර සති දෙකකට ප්‍රමාණවත් වියලි ආහාර ප්‍රමාණයක් ලෑස්ති කරලා තියෙනවා. ඒ සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස් පුත්තුමා පැමිණලා සංකේතාත්මක දුන්නා. ඊට පස්සේ අනිත් හැම කෙනාගේම ගෙදරට අපි යතුරු පැදි මගින් යෙවීමට කටයුතු කරනවා. මේ සඳහා මම ආධාර කළා. විශේෂයෙන්ම යාපනයේ ඉන්න ද්‍රවිඩ ජනතාව පවා මට ආධාර කළා. එයාට ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී. ප්‍රදේශයේ හිතවත් අය ආධාර කළා. ඒ ආධාර අපි ඒ අයට නොමදුව ඒ අහිංසක මිනිසුන් වෙනුවෙන් ලබා දීමට කටයුතු කළා.